ඉතිහාසයේ තිබුණ මෛරලි සියල්ල පරදෝමින් දවන්ත ජනකායක සහභාගීත්වයෙන් පැවැත්වීමට අපි සූදානම් කරලා තින්නේ. දැන්ටමත් අපි අස්තමේගත සංඛ්‍යාව අනුව ජනතාව 110,000කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතයි. දවසින් දවස මොහොතෙන් මොහොත තව තව කණ්ඩායම් මේ දින රැලියට සහභාගී වීමට අවශ්‍යයි කියලා අපිට කතා කරනවා. අපි පහසුකම් ඉල්ලනවා. අපි ඉලක්කගත ප්‍රමාණය අභිබව ජනතාව සහභාගී වෙනවා කියන එක ඉතාමත්ම පැහැදිලිව අපට ගම්මිය වෙනවා. මෙවැනි මෛත්‍රීන පෙළපාලියක් අපට පවත්වන්නට පුළුවන් වුණේ වර්තමාන ජනාධිපති එක්සත් ජාතිපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයාට පින් සිද්ධ වෙන්නට. අපිට පමණක් නෙමෙයි අනිත් දේශපාලන පක්ෂවලටත් සාර්ථකව හෝ අසාර්ථකව මේ අවස්ථාව උදා කර ගැනීමට අවකාශය හැදුනේ රනිල් වික්‍රමසිංහ මහත්මයා නිසා. ඒ 2022 මැයි රැලියක් තියා මැයි හමුවීමක්වත් පවත්වා ගන්න බැරුණා බොහෝ දිනාට. රට වැටලා තිබුණ බංකොලොත් භාවයත් එක්කලා රටේ තිබුණ අර්බුදකාරී තත්ත්වයත් එක්කලා එවැනි තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ රට රනිල් වික්‍රමසිංහ මහත්මයා විසින් මුදාගත්තේ නැත්නම් මෙවැනි තත්ත්වයක් උදා කරගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා එළමෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහත්මයා හැරෙන්නට වෙනත් කයිවාරු නායකයෝ ගැන කවුරුවත් හිතන්න ඕනෙත් නැහැ, කතා කරන්න අවශ්‍යවත් නැහැ. වගකීම් බාර ගන්න තිබුණ අවස්ථාවේ වගකීම් බාරගත්තේ නැති උදවිය දැන් පොර කකා විවාද තියාගන්නට දඟල්නවා. හැබැයි විවාද පිළිබඳ මාතෘකාවත් දැන් රටේ ජනතාවට අජීර්ණය වෙලා ඒ තරමට අප්‍රසන්නයි. මේගොල්ලෝ කතාව පමණයි ඒක ක්‍රියාත්මක කිරීමටත් ඇද දඟල්න හින්දා දෙපැත්තේ දෙක දෙක කී කිය කාලේ මරමර ඉන්නවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ මේ ඉතිහාසයේ ඉඳලම අද වෙනකන් හැමදාම කරලා තියෙන්නේ කඩා කප්පල්කාරී වැඩ. ඒගොල්ලෝ සූදානම් වෙන්නේ කරන හැම වැඩේකම අගතිගාමී පැත්තක් කතා කරලා ජනතාව උසිගන්වලා ඊට විරුද්ධ විරෝධතා ඇති කරලා ඉවරලා අර කරගෙන යන වැඩ කඩා කප්පල් කිරීම සඳහා පියවර අරන් තියෙන්නේ.